ජාතික ජනපල වේගයේ සංවිධාන කළ තවත් කාන්තා හමුවක් කැස්බෑවේදී ඊයේ පැවැත්ුණා. ඒ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන්ුයි. අවුරුදු 75ක් තිස්සේ මේක අවුල් කරපු අය අපිව ප්‍රශ්න කරන්න එනවා. දැන් එක එක පැය 24ක් පවතින්නේ නැති බොරු. දැන් මුදල් නෝට්ටු අච්චු ගහනවා කිව්වා. එක එක කතා කියනවා. බිත්තර මිල ගැන වැළපෙනවා. බිත්තරේ රුපියල් 80ට ගියාම කියන්නේ කතා කරන්න කෙනෙක් හිටියේ නැහැ නේද? පොල් ගෙඩි අර මොනවාද අර ටේප් මෙෂර් එකෙන් මැන මැන ගණන් නියම කරනකොට එතකොට මොකක්වත් නැහැ. දැන් මේ වෙලාවේ තමයි ඔවුන්ට ප්‍රශ්න. හොරු අල්ලන්නේ මොකද කියලා හොරු අපෙන් අහනවා. හරි කලබල වෙන්න එපා. කලබල වෙන්න එපා. අපි මේ හොරා පොලිස් කරන්න නෙමෙයිනේ මේ ආණ්ඩු බලයට ආවේ. හරි මේක සෙල්ලමක් නෙමෙයි. අපි ඒගොල්ලෝ වගේ නාට්‍යයක් නෙවෙයි මේ රඟපාන්නේ. මේ රටක් අපි හදන්න උත්සාහ කරන්නේ. එතකොට අපිට මේ මාධ්‍ය ඉස්සරහ කරන්න ඕන රංගනයක් නෙවෙයි. අපි ඒගොල්ලෝ වගේ අර බොරුවට හොරු අර පේන්න අල්ලලා ඊට පස්සේ අනිත් පැත්තෙන් මේ බන්ධනාගාර රෝහලට හෝ වෙන මොකක් හරි අර කොහේ හරි අස්සනක් වැරදුනා කියලා අනිත් පැත්තෙන් එළියට යන්න නෙවෙයි අපි මේක කරන්නේ. අපිට කලබලයක් නැහැ, හදිස්සියක් නැහැ. මේක ඉතාමත්ම ක්‍රමානුකූලව අපි කරගෙන යනවා. කට්ටියට ඉතින් හිරේ යන්න හදිස්සියට අපිට කරන්න දෙයක් නැහැනේ. එද මන් දන්නේ ඒක ගැන අපිට තියෙන්නේ ඔය පරාජය වෙච්ච දේශපාලන පක්ෂවලට හෝ පුද්ගලයන්ට උත්තර දෙන්න නෙවෙයි. අපේ ගිවිසුම තියෙන්නේ ඔබත් සමග. ඒ බැඳීම දිගටම පවත්වාගෙන යමු. නොවැම්බර් මාසේ 14 වෙනිදා සැප්තැම්බර් මාසේ 21 වගේම ඓතිහාසික දිනයක් බවට අපි පත් කරගමු. මේ අතර ශ්‍රී ලංකාවේ ඉතාලි තානාපතිවරයා සහ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අතර හමුවක්ද ඊයේ පැවැත්ුණා. ඒ අග්‍රාමාත්‍ය කාර්යාලයේදී මෙහිදී දෙරට අතර පවතින දිගුකාලීන රාජතාන්ත්‍රික සම්බන්ධතා යළි තහවුරු කරගෙන තිබෙනවා. එසේම ද්විපාර්ශ්වික සහයෝගීතාවය වැඩිදියුණු කිරීම සඳහාද සාකච්ඡා කළ බවයි වාර්තා වන්නේ. එමෙන්ම ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ මෙරට අධ්‍යක්ෂ ජොනි සිම්ප්සන් සහ අග්‍රාමාත්‍යවරිය අතර හමුවක්ද පවත්වා ඇති අතර එහිදී කම්කරු ප්‍රමිතීන් කාන්තා සවිබල ගැන්වීම කෙරෙහිද අවධානය යොමු කර තිබෙනවා. රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.